Sinhala Geek Show එකට හැමදාම තන් Chanux Bro YouTube channel එකට අදත් අපි geek යාලුවෝ ඔක්කොම ආයුබෝවන් කියලා පිළිගන්නවා. මම දන්නවා අද වීඩියෝ එකේ title එක දැකලා ආවේ විශේෂයෙන්ම මගේ ඊළඟ primary smartphone එක primary device එක මොකක්ද කියලා බලන්න. මේ වෙනකොට ලෝකේ රිලීස් වෙච්ච මේ popular brands වල හැම flagship device එකක්ම මං ගාව තියෙනවා. ඉතින් මම මේ වෙනකොට පාවිච්චි කරමින් ඉන්නේ මගේ primary device එක විදිහට Samsung Galaxy S10 Plus එකේ මේ smartphone එක. මේ ගැන මම ඕනතරම් videos වලට අරගෙන අවිල්ල තිනවා. ඒ වගේම මගේ Samsung Galaxy S10 එක, S10 Plus එක වගේම S10e එක ගැනත් මේ වගේ තියෙන සමානකම් වෙනස්කම් මොනවද කියලා මම සම්පූර්ණයෙන්ම ඔයාලට videos අරගෙන අවිල්ල තිනවා. ඉතින් අද විශේෂයෙන්ම මම මේ Samsung Galaxy S10 Plus තවත් එකකට තමයි මාරු වෙන්න ලෑස්ති වෙන්නේ. ඉතින් S10 Plus එකක් අතේ තියෙද්දි මොකටද මේ අලුත් තවත් S10 Plus එකක් කියලා ඔයා කල්පනා කරනවා ඇති. මේකේ විශේෂතා ගොඩක් තියෙනවා. පළවෙනි එක තමයි මේක තමයි පළවෙනි වතාවට smartphone එකකට 1 terabyte internal storage එකක් එක්ක ආපු smartphone එක. ඉතින් smartphone ගන්නකොට මේ S10 Plus එකක් ගන්නකොට ඔයාට සාමාන්‍ය 256 එහෙම නැත්නම් 512 මිලි දී ගන්න පුළුවන්. නමුත් 1 terabyte කියන්නේ GB 1024ක්. සාමාන්‍ය 1 GB ඒවා 1024ක් ගොඩක් ලොකු huge storage එකක්. මේක මට ඇත්තටම එක්ස්පීරියන්ස් කරන්න ඕන වුණා. මොකද සාමාන්‍යයෙන් මගේ smartphone එකක මම 128 GB storage එක පුරවන්නේ බොහොම අමාරුයි. මට ඒ තරම් ගොඩක් යූස් වෙන්නේ නැහැ. නමුත් 1 terabyte storage එකකින් මොනවද කරන්න කියලා අපිට මේකෙදි බලන්න පුළුවන් වෙයි. ඒ වගේම මේකේ RAM එක 12 GB RAM එකක් මේකට තියෙනවා. දැන් තියෙන ලැප්ටොප් එකකටත් වඩා වැඩි මම හිතන්නේ. අනිත් දේ තමයි මේකේ කලර් එක. Ceramic white කියන කලරකින් තමයි මේ smartphone එක මම අරන් තියෙන්නේ. අතර මේ තියෙන්නේ Prism white. මේක Ceramic white. ඒ වගේම ඇත්ත රියල් සෙරමික් වලින් තමයි මේ ස්මාර්ට්ෆෝන් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා Samsung ලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බැලුවොත් මේ වගේ Prism Black, Prism White, ඒ වගේ මේ දම්පාට කලර් එක මේ වගේ Prism colors ටිකක් තමයි තියෙන්නේ. නමුත් Ceramic White එක සහ Ceramic Black එක බලා ගන්න පුළුවන්. මේක අතරම මිලෙන් අධිකයි පළවෙනි එක. ඒතර 1 terabyte නිසා මේක ආයෙත් මිලෙන් අධිකයි. මං හිතන්නේ මගේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් ගන්න ආසාවෙන් තමයි ඉන්නේ. ඉතින් මේක තමයි බොක්ස් එක. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ගහලා තියෙනවා S10 Plus කියලා. ඒ වගේ මෙතන ලං වෙලා බැලුවොත් genuine product of Samsung කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ 1 year warranty එක ගැන සඳහන් වෙනවා. Samsung Galaxy S10 Plus කියලා ආයෙත් side එකේ ගහලා තියෙනවා. TRCSL approve එක තියෙනවා මේ smartphone එකට. මෙන්න මෙතන තමයි මේකේ main specs ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. හොඳට ලං වෙලා බලන්න Samsung Galaxy S10 Plus එක මෙතන ස්පෙෂලි ගහලා තියෙනවා 1 terabyte 1 TB කියලා. ඒ වගේම 6.3 rounded corners quad HD plus dynamic AMOLED display එක ගැන මේකලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට තියෙන කැමරා එක super speed dual pixel 12 megapixel OIS, ඒ වගේම ultra wide 16 megapixel සහ 12 megapixel OIS එක තියෙන lenses තුනක් එක තියෙන කැමරා එකක් තියෙනවලු. ඊළඟට dual pixel 10 megapixel plus 8 megapixel selfie camera එකක් තියෙනවා. ultrasonic fingerprints එක තියෙනවා. 1 terabyte memory එකත් එක 12 GB RAM එකක් තියෙනවා කියලා තමයි අනිත් දේවල් සඳහන් වෙන්නේ. ඔයාලා දන්නවා මේකට මේ වෙනකොටත් IP68 water and dust resistant පහසුකම තියෙනවා. wireless charging තියෙනවා. Samsung S10 Plus එක ගැන මම මෙතනදි කතා කරන්නේ නැහැ. තවදුරටත් මොකද කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට බලන්න බැරි වුණා නම් යන්න YouTube එකට ගිහින් Chanux S10 Plus කියලා සර්ච් එකක් දාන්න. මේ වගේ සමානකම් වෙනස්කම් features හැම දෙයක්ම explain කරලා තියෙනවා. කතා කරා වැඩි වගේ මම දැන් ලෑස්ති වෙන්නේ මේක unbox කරන්න. ඉතින් මුලින්ම මේකේ පොලිතින් එක මම මේ විදියට අයින් කරගන්නම්. ඔකේ, ඊට පස්සේ අපිට මෙතන ඔරිජිනල් සීල් එක තියෙනවා. අපිට මේක කපා ගන්න සිද්ධ වෙනවා. හරි, එහෙනම් ඔන්න ලෑස්ති වෙන්න. මම මේක අන්බොක්ස් කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. අතරම මං කලින් ඔයාලට S10 Plus එක, S10 එක, S10e එක ගැන වීඩියෝ සරන් ආවා. මං අන්බොක්සින් එක්ස්පීරියන්ස් එකක් ඔයාලට දුන්නේ නැහැ. මේක තමයි බොක්ස් එක. ඔයාලට පෙන්වන්නේ ඇති බොක්ස් එකෙන් මුලින්ම අපිට තාමත් මේකේ සෙරමික් වයිට් කලර් එක බලා ගන්න පුළුවන් කමක් නැහැ. බෑක් සයිඩ් එකේ තමයි තියෙන්නේ. මේ බොක්ස් එකේ පියන සාමාන්‍යයෙන් මේකේ යනම් මනම් දේවල් තියෙනවා අඩුයිනේ. ඔයාලට පෙන්වන්නේ ඇති මේකේ Samsung කියලා ගහලා තියෙනවා. මං හිතන්නේ අපිට මේ කොටස එළියට ගන්න පුළුවන්. ඊළඟට මේක අපිට අරින්න පුළුවන්. හා, මෙතන තියෙනවා SIM එක රිමූව් කරන ටූල් එක. ඊට පස්සේ හා, මේකට බෑක් කවර් එකක් හම් වෙනවා. ක්ලියර් බෑක් කවර් එකක්. මේක හાર્ඩ් එකක්. මොකද ඔයාලා දන්නවා මේ අපි දැන් ගත්ත ෆෝන් එකේ
real ceramic තමයි තියෙන්නේ protection එක ගැන අනිවාර්යෙන් අපි පොඩ්ඩක් බලා ගන්න ඕනි quick start guide එක මේ වගේ දේවල් තමයි මේකේ පියනේ අඩංගු වෙන්නේ මම මේක පොඩ්ඩක් පැත්තකින් තියන්නම් මේ තියෙන්නේ ceramic white එක මේක මේ තියෙන්නේ prism white එක මේක වෙනස තමයි දැන් බලන්න ලෑස්ති වෙන්නේ මෙන්න අපි එලියට ගන්නවා Samsung Galaxy S10 Plus 1TB 12GB RAM එකත් එක්ක තියෙන ceramic white Samsung Galaxy S10 Plus එක. ඉතින් ස්ටික් එක රිමූව් කරන වෙලාව පේනවා ඇති වෙනස. වෙනස ගැන අපි පොඩ්ඩක් කතා කරමු තව පොඩ්ඩකින්. මම ස්ටික් එක මේ විදිහට රිමූව් කරනවා. Wow. කලර් එක පැහැදිලිවම අපිට වෙනස් හොඳටම වෙනසක් තියෙනවා. හොඳටම රිච් ලුක් එකක් තියෙනවා. ඒ වගේම මේ රියල් සෙරමික් ෆීල් එක අපිට මෙතනදී හොඳටම ෆීල් වෙනවා. ඉතින් ෆෝන් එක ඔන් කරන්න කලින් බොක්ස් එකේ ආය මොනවද තියෙන්නේ කියලා බලන්න කලින් පොඩ්ඩක් මම වෙනස පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති ෆෝන්ස් දෙකේ වෙනස. මේ තියෙන්නේ ප්‍රිසම් වයිට් එක, මේ තියෙන්නේ සෙරමික් වයිට් එක. ප්‍රිසම් වයිට් එක ඇත්තටම ටිකක් නිල් පාටට හුරුයි. ඒ වගේම මේක පොඩ්ඩක් එළිය එහෙම වැටුනම දේ දුන්නක් වගේ චුට්ටක් කලස් වෙනස් වෙනවා බලා ගන්න පුළුවන් පුංචි ඉරිදිවල. නමුත් සෙරමික් වයිට් එක ඔයාලට පේනවා ඇති කිරිසුදු පාටයි. සුදුම සුදු පාටයි. රියල් සුදු පාටයි. ඒ වගේම ෆෝන් එක බරින් වැඩි. මං හිතන්නේ මේකේ සෙරමික් මැටීරියල් එක පාවිච්චි කරලා තියෙන හින්දා වෙන්න ඕනේ. එකපාරට බලනකොට නම් ප්‍රමාණය ටිකක් ලොකුයි වගේ උනට නැහැ. කිසිම වෙනසක් ප්‍රමාණයේ නැහැ. ඔයාලට පේනවා ඇති බෑක් සයිඩ් එකෙන් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. අනිත් කිසිම දෙයක් මේ දෙකේ වෙනස් නැහැ අපියරන්ස් එකෙන්. මේ බෑක් එකේ තියෙන සෙරමික් එක විතරයි අලුතින් තියෙන්නේ. ඉතින් මේකේ ස්ටිකර් රිමූව් කරන්න කලින් අපි බොක්ස් එකේ තව මොනවද තියෙන්නේ කියලා බලලෙමු. මේ තියෙන්නේ මේකේ චාර්ජින් වෝල් චාර්ජින් ඇඩැප්ට් එක. ඔයාලා තියෙන ඇඩැප්ටිව් ෆාස්ට් චාර්ජින් සපෝට් කරනවා කියලා ගහලා තිනවා. වර්ෂන් එක මේකේ ගහලා නැහැ. ඔයාලා දන්නවා මේ වෙනකොට ටිකක් ෆාස්ට් අපේ ස්මාර්ට් ෆෝන් එක චාර්ජ් කරගන්න පුළුවන් හැකියාව මේකට තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ ඩොංගල් එක USB Type-C to Standard USB. ඔයාලා දන්නවා මේක අපිට අපේ S10 Plus එකට ප්ලග් කරලා අපිට ඕනම USB device එකක් එමත් නැත්නම් මවුස් එකක් එමත් නැත්නම් pen එකක් සහ වෙනත් phone එකකට data transfer කරන්න මේ පුංචි dongle එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ මං හිතන්නේ අපේ USB Type-C cable එක. අපිට මේකේ fast charging support කරන්නේ මෙන්න මේ cable එකට. නැත්නම් ඔයාලට special cable එකක් අවශ්‍ය වෙනවා. ඊළඟට ඔයාලට වෙන තිය සුදු පාට AKG Samsung earphone එකක් AKG ල තමයි මේක ටියුන් කරලා තියෙන්නේ. ඔයාලට මතක ඇති අපි Samsung Galaxy S10 එකට ඒ වගේම S9 එකට මට මතක විදිහට S8 එකටත් ආවේ මේකක් වගේ Note 9 එකටත් ආවේ AKG එකක් තමයි. ඉතින් මේ තියෙන්නේ 3.5 mm headphone port එකත් එක්ක එන jack එකත් එක්ක එන AKG headphone එක earphone එක. ඉතින් ඔන්න දැන් මේක ආයෙත් අපි අතට අරගෙන තව මොනවද මේකේ තියෙන විශේෂත්වය කියලා තමයි මම ටිකක් බලන්න ලෑස්ති වෙන්නේ. දැන් ටිකක් විස්තරාත්මකව අපි මේ ෆෝන් එකේ RAM එක සහ ස්ටෝරේජ් එක ගැන කතා කරමු. ඔයාලට මතකද මම මීට කලින් RAM එකේ වැදගත්කම ගැන වීඩියෝ එකක් කරා. ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලා Chanux loading කියලා search එකක් දාන්න. ඇත්තටම මේකෙදි මම කතා කළා මේ RAM එක ගැන basic දේවල් කීපයක්. අපේ smart phone එකේ RAM එක වැඩි වෙන තරමට අපිට එකවර applications, apps, games ටිකක් වැඩිපුර ගණනක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම එකක් ක්ලෝස් කරන්නේ නැතුව තවත් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එකක් රීසන්ට් එකේ තියෙද්දි එහෙම නැත්නම් ඒක බෑක්ග්‍රවුන්ඩ් එකෙන් රන් වෙවීම තියෙනකොට. ඉතින් ඇත්තටම මල්ටි ටාස්කින් වලට හෙවි ඇප්ලිකේෂන් රන් කරනකොට අපිට RAM එක වැඩි වෙන්න අපේ ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරන්න ලේසි. ඒ වගේම ස්මූත්ලි මේ හැම දෙයක්ම ලෝඩ් වෙලාම තියෙනවා. සමහර විට ඉක්මනට ලෝඩ් වෙනවා. ලැග් වෙන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හැමෝටම තේරෙන විදිහට කිව්වොත් RAM එක වැඩි වෙන තරමට අපේ ස්මාර්ට් ෆෝන් එක අපිට ෆ්ලූයිඩ් ස්මූත්ලි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් 12GB RAM එකක් කියන්නේ හිතලා බලන්න ඔයාගේ RAM එකත් එක්ක බලනකොට කී ගුණයක්ද කියලා. ඊළඟට තමයි වැදගත්ම දේ ස්ටෝරේජ් එක. ඉතින් මගේ මේ Prism White Samsung Galaxy S10 එකේ තියෙන්නේ 256GB internal memory එකක්. නමුත් අපි අද unbox කරපු මේ Ceramic White එකේ තියෙන්නේ 1TB internal storage එකක්. 1TB internal storage එක විතරක් නෙමෙයි මේකට 512GB micro SD card එකක් ගහන්නත් පුළුවන්. එතකොට 1.5TB සම්පූර්ණයෙන්ම අපිට මේකට access කරන්න පුළුවන්. අපි හිතමු SD card එක අපි ගහගත්තේ නැහැ. මේකේ internal storage එක විතරයි තියෙන්නේ කියලා. එහෙම වුණොත් terabyte එකක් කියන්නේ theoretically gigabyte 1024ක්. ආසන්න වශයෙන් අපි හිතමු GB 1000ක් කියලා.
ඉතින් ඇත්තම මේ ෆෝන් එකේ අපි ගිහිල්ලා බලනකොට මේකේ ඇත්තම ඇක්සස් කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ GB 1000ක් නෙමෙයි GB 973ක්. ඉතින් ආසන්න වශයෙන් මම ඒක 1000යි කියලා ගන්නවා. ඉතින් දැන් නිකමට හිතලා බලන්න ඔයාගේ තියෙන ස්මාර්ට්ෆෝන් එකත් එක්ක බලනකොට 1 TB කියන්නේ කී ගුණයක්ද කියන එක. අපි හිතමු ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන්නේ 32 GB internal memory එකක් කියලා 32 GB විතරයි store කරන්න පුළුවන් කියලා. එහෙම වුණොත් මේ ෆෝන් එක ඔයාගේ ෆෝන් එකට වඩා 29 ගුණයක storage එකක් තියෙනවා. අපි හිතමු ඔයාගව තියෙන්නේ 64 GB internal memory එකක් එක්ක තියෙන ෆෝන් එකක් නම් ඒක වගේ 15 ගුණයක් මේ 1 TB ස්මාර්ට්ෆෝන් එකේ storage එක ලොකුයි. ඒ වගේම අපි හිතමු ඔයාගව තියෙන්නේ 128 GB internal storage එකක් එක්ක තියෙන ෆෝන් එකක් නම් ඒ ෆෝන් එක වගේ අසන්න වශයෙන් 7 ගුණයක් 8 ගුණයක් විතර මේ 1 TB ස්මාර්ට්ෆෝන් එකේ දේවල් store කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ අපි සාමාන්‍ය ස්මාර්ට්ෆෝන් වල storage එකත් එක්ක බලද්දි කී ගුණයක්ද කියලා බලුවේ. අපි බලමුද ඇත්තටම සින්දු, ෆොටෝස්, මූවිස් කීයක් මේකේ store කරන්න පුළුවන් වෙයිද කියලා. මේ හැම දෙයක්ම ආසන්න වශයෙන් තමයි තියෙන්නේ. සාමාන්‍ය 1 minute MP3 එකට සාමාන්‍ය quality එකේ මෙගාබයිට් 3ක් කියලා විතර තමයි අපිට හිතන්න පුළුවන් වෙන්නේ. සම්පූර්ණ මේකට ඔයාගේ MP3 ඔයාගාව තියෙන ඔක්කොම පිරෙව්වොත් ඔයාට එක දිගට සති 6ක් එක සින්දුවක් දෙපාරක් අහන්නේ නැතුව අහන්න පුළුවන් හැකියාව ලැබෙන විදිහට සින්දු පුරවන්න පුළුවන් හැකියාව මේකට ලැබෙනවා. ගොඩක් වෙලාවට දැන් මම නම් මූවිස් ඩවුන්ලෝඩ් කරන්නේ ගොඩක් වෙලාවට Netflix එකෙන් තමයි ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්නේ. High quality Netflix movie එකක් සාමාන්‍යයෙන් මෙගාබයිට් 1000ක් විතර වෙනවා. ඉතින් එහෙම වුණොත් 1000ව 1000ක්නේ. ඔයාට කිසිම අවුලක් නැතුව මේකට ෆිල්ම්ස් 1000ක් විතර අසන වශයෙන් 900ක්වත් මේකේ ස්ටෝර් කරගෙන බලන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් මම මේ කියපුව හැමදේම කරත් ඔයාලට තවත් GB ගණනක් ඉතුරු කරගන්න පුළුවන් විදිහට මේ ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක තමයි ගොඩක් වෙලාවට ගේමින් වලට පාවිච්චි කරනකොට නම් මේක ගොඩක්ම හොඳ දෙයක් විදිහට තමයි මම දකින්නේ. මොකද ඩිස්ප්ලේ එක වගේම RAM එක සහ ස්ටෝරේජ් එක ගොඩක් වැදගත්. GB ගණනක් යනවා අපිට ගේම් එකක් ඉන්ස්ටෝල් කරගන්න. විශේෂයෙන්ම ඔයා දන්නවා Samsung ලගේම Gear VR headset එක මම මීට කලින් වීඩියෝ එකක් කරා. VR games ගොඩක්ම බර වැඩි. ගොඩක් RAM එක ඕනේ. ගොඩක් ලොකුවට process කරනවා. ඉතින් ඒ නිසා මේක හොඳ ෆෝන් එකක් ඒ වැඩවලට. අනිත් දේ තමයි storage එක. VR අපි බලනකොට ගොඩක් ලොකු storage එකක් ඕනේ. GB 2 3 4 5 6 යන games තියෙනවා. ඉතින් ඒ නිසා ඒකටත් මේකේ තියෙන මේ ලොකු storage එක හොඳයි කියලා තමයි මම හිතන්නේ. ඉතින් ඒ වගේම පොඩි fun fact එකක් තියෙනවා. ඔයාලට මේ බලාගන්න පුළුවන් වෙන්නේ 1956 IBM ලා නිර්මාණය කරපු megabyte 5ක storage device එක. අපි හිතමු hard drive එකක් කියලා. මේකේ store කරන්න පුළුවන් megabyte 5යි. megabyte 5යි. ඉතින් හිතලා බලන්න කොච්චර ප්‍රමාණයක් පොඩිද කියලා. ඉතින් මේ මගේ අතේ තියෙන පුංචි ෆෝන් එක ඇතුලේ තමයි මේ terabyte එකක් storage කරන්න පුළුවන් පුංචි chip එක තියෙන්නේ. හිතලා බලන්න මේ පුංචි කාලය ඇතුළත තාක්ෂණය කොයිතරම් වේගෙන් දියුණු වෙලාද කියලා. මං හිතන්නේ මේ වගේ 1 TB storage එකක් 12 GB RAM එකක් තියෙන smartphone එකක් අපි හැමෝම වගේ මිලදී ගන්නෙ නැහැ. ඉතින් අනේ නිසා තමයි විශේෂයෙන්ම මේ වීඩියෝ එක මට ඔයාලත් එක්ක share කරගන්න අවශ්‍ය වුණේ මේ ෆෝන් එක මොන වගේද කියලා ඔයාලට අදහසක් දෙන්න. ඉතින් මේ colors දෙක ගැන ඔයා මොකද හිතන්නේ? ඔයා කැමතිම prism white එකටද එහෙම නැත්නම් මේ ceramic white එකද? අනිවාර්යෙන් පල්ලෙහා comment section එකෙන් දාන්න. ඒ වගේම තව දෙයක් තියෙනවා. මේ වෙනකොට ඔයාගේ smartphone එකේ storage එක සහ RAM එක පල්ලෙහා comment section එකෙන් දාන්න. මේ වීඩියෝ එක දැන් පොඩ්ඩක් නවත්තලා ඔයා පොඩ්ඩක් ස්ක්‍රෝල් කරලා පහලට ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක GB කීයද RAM එක GB කීයද කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. අපි බලමු වැඩිපුර අය පාවිච්චි කරන ස්මාර්ට්ෆෝන් වල RAM එක කීයද කියලා. ඉතින් තවත් මම ඉස්සරහට මේක එක්ස්පීරියන්ස් ඔයාලට අරගෙන ඉන්නම්. S10 Plus සාමාන්‍ය එක වගේම තමයි අනිත් දේවල් හැසිරෙන්නේ. ඉතින් Chanux Bro subscribe කරන්න පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා ඒ වගේම මේ වගේ තව වීඩියෝ බලන්න ඕන නම් Chanux Bro කියලා YouTube එකේ search කරන්න. මේ තියෙන මගේ social media වලට පුළුවන් Instagram එකේ Chanux Bro follow කරන්න. ඊගොස් සිංහල ගීක් ෂෝ එකෙන් අලුත් දේවල් ගොඩක් කරන් 1 minute හම්බෙමු.